තෙරුවන් සරණයි TNL අමාදාහර සජීවී සදා මණ්ඩපේ අද තරබන්නට අපිට අවසරයි. මේ ලෝකේ අඳුරෙන් අඳුරට යන මිනිසුන් ඒ වගේම ආලෝකයෙන් අන්ධකාරයට යන මිනිසුන් සිටින සමාජයක අපේ සහය අපේ අරමුණ අඳුරෙන් එළියටත් ඒ වගේම ආලෝකයෙන් ආලෝකයටත් මේ සමාජය රැගෙන යමයි. TV අපිට අමතන්නට පුළුවන් අපේ දුරකථන අංකය වෙන්නේ 0112 706 128 දුරකථන. ඒ වගේම අන්තර්ජාලය හරහාත් ඔබට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ වැඩසටහන ඔබට නරඹන්නට පුළුවන් www.tnltv.com අපේ වෙබ් ලිපිනේ. අද අපි බලාපොරොත්තු වෙනවා භික්ෂුවගේ උරුමය වගේම භික්ෂුවගේ ජාති කාර්යභාරය පිළිබඳව මේ වැඩසටහනේ කතා බහ කරන්න. අද 2012 12 12 අද දවස පිළිබඳව ඔබට යම් චකිතයක් ඇති, දවසේ විශේෂත්වයක් ඇති. මේ දවසේ විශේෂත්වය පිළිබඳවත් අද අපි වැඩසටහන හරහා ඔබට දැන කියා සම්මුරු අදරේ දෙනවා. විතරක් නෙවෙයි බෞද්ධ ලෝකයේ අපේ වැදගත්ම ජනතාවගේ හාමුදුරුවෝ කියන ගෞරව නාමයෙන් අපි බුදුන් ලබන දේශයක් අවදි කර අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ දැයින් අහිමි වෙලා අදට නව වසරක් වෙනවා. මේ පිළිබඳවත් අද අපේ වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම අපේ වැඩසටහනට වැඩම කර සිටිනවා අපේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පාල රාවල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ජන මෙහෙය පදනමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. උන්වහන්සේගේ දහසක සමාජ සේවාව අතරදී මේ අපේ ජන සමාජයේ සාදු ජන සමාජයක් කරන්නට උන්වහන්සේ වැඩම කිරීම පිළිබඳව උන්වහන්සේට අනේක වාරයක් ගෞරව නමස්කාරය පුද කරමින් අපි හාමුදුරුවනේ අපේ අද දවසත් යම් විශේෂත්වයක් තියෙනවා. අද දවසේ විශේෂත්වයේ වගේම අපේ කඟුලිල සෝම හාමුදුරුවන්ගේ 9 වෙනි ගුණ සමරුවත් අද දවසේ තේදිලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක හාමුදුරනේ පූර්ණිකාවක් සැපෙවුවත් ඉතා වටිනවා ආරම්භයේදීම. ඔව් පින්වත් ඔබ සෑම දිනකම රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේමත් වෙනදටත් වඩා අපේ ශාමික මහත්මයා ඔබට පූර්විකාව ගෙනාව වගේ බොහෝ දිනක් සිතා සිටියේ තින් තාමත් කියන්න බෑ. අපිට රෑ 12 වෙනකන් තවත් වෙලාව තියෙනවා. 2012 දුලුස්වැනි මාසේ දුලුස්වැනිදා ලෝකයක් ගැන හිතුවා ඒ දවසත්. ඒ වගේම 22 වෙනිදා 21 විතර වෙනකම් පමණයි තිබෙන්නේ දුලුස් කියන දිනය තුළ අර පෘථුවියේ නැත්නම් සූර්යාගේ කියන කළු ලපයක් තුළින් කොහරයක් තුළින් අපි වැඩ ගන්නවා කියන කියමන හැනේද අපේ කැලෙන්ඩර් තුල වසර 100කින් උදාහරණ දෙන්න. මම හිතන්නේ මේ වගේ මේ සංඛ්‍යාත්මක දේවල් වල යම් අපි හරියට එක්තරා පැහැදිලි භාවයක, ඒ කියන්නේ හොඳ සිහියකින්, හොඳ ඉවසීමකින්, හොඳ බැලකින් හිටියොත් පුදුම දේ සොයා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් වෙලාවට ඇමරිකාවේ අපි එක සංඛ්‍යාත්මකව වර්ණනා කරන්න යන එකක් නොවේ. පින්වත් ඔබට මේ මොහොතේදී අප කතා කිරීමට අදහස් කරන්නේ ප්‍රබල වශයෙන්ම අද දවසේ අපට හිටියා නම් සැබෑවටම මහත්මා මේ අපේ හාමුදුරුවෝ උන්වහන්සේ අද වගේ දිනයකනේ අපවත් වුණේ විදේශයකදී. අපේ හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට වැඩම කරලා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණිලා උන්වහන්සේ යන්නටත් පෙර මේ රටේ ලොකු වැඩ කරපු කෙනෙක්. ඔව් විශේෂයෙන්ම උන්වහන්සේ භාවනා මධ්‍යස්ථානවල ඉඳලා නිකුත් ස්ථාන බැවතම අපේ කැලණි රාජමහාවිහාරය සම්බන්ධ කරගෙන තවත් ජ්‍යොතිර්වේදී මැතිතුමෙක් අපේ ආරපදීශී සම්බන්ධ කරගෙන කළා. මේ අර එක පැත්තකින් බෝහාම්දුරෝ නාමන ගමන් අනිත් පැත්තෙන් වෙන්නේ අර ඒ වගේ මේ විද්‍යාත්මක කියන වචනය ප්‍රායෝගික වචනයක් බවට පත් කළා. ඒ වගේ හාමුදුරුවෝ, ඒ කියන්නේ ඔය ඔස්ට්‍රේලියාවේ ඉස්සර වෙලා අපි මේ 80 ගණන් වල පටන් ගත්තේ දැන්. එතකොට මේ විදිහෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ ධර්ම sannivedanaya කියන එක පුදුමාකාර විදිහට රැගෙන ආවා. ශාමික මහත්මයා, අපි එක්තරා විදිහක සම්ප්‍රදායානුකූලව ඉක්ම වීමක් ලැබූ පිරිසක් භික්ෂුන් වහන්සේ කියන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ තිබෙනවා සාමාන්‍ය මේ වටාපද තබාගත යුතු ආකාර පිළිබඳව, ඒකේ කුමන තැනකටද තබාගන්නේ කියලා. හැබැයි මේ අපි සෝම
ස්වාමින් වහන්සේ මූලික වුණා මේකට. ඒත් එක්ක මේ ධර්ම සංනිවේදනයේ පුහුණුවත් ලැබමින් ආපු ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම අපේ රටේ මහා ගෙදර අපි එක කොතනක හිටියත් කියන්න ඕනේ අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. ඒ වගේම මහා ගෙදරක තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ ඒ තුලින්ම නායකයාණෝ අපේ සමාජාධිපති. ඔව් ඔබ වහන්සේ එහෙම කියනකොට මට හිතෙනවා අපේ හැමෝටම දැන් අපේ සංඝ සමාජ 27000 30000 වගේ සංඝ සමාජයක් තමයි අපිට තියෙන්නේ. නමුත් මේ අතර සෝම හැමෝටම විශේෂ වුණා. උන්වහන්සේ නායක නමක් තුන්නේ නැහැ ඔබ වහන්සේට වගේම. අපේ රටේ හැරවුම් ලක්ෂ්‍ය අපේ රටේ ජාතියක් අවදි කරන්න මේ සෝම හැමෝටම අපේ රාහුල් හැමෝටම වගේ මේ වගේ චරිත නායක නම් නැහැ. දැන් අපිට මතක් කරනවා අපේ සිංහල නෙගටිව් බුද්ධගයාව බේරාගන්නේ කියෝ අපේ ධර්මපාලතුම සිංහල බෞද්ධ අවදි කර උන්වහන්සේට අඩු මාලාදාන සමයේ සභාපතිකමක් අත්තුන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට මහත්මා ගාන්ධිතුමා මේ කියන කිසි කෙනෙකුට මේ නායක නම් পদවි තෝන්නේ නැහැ නේද? හැමදෙනා ඔබ වහන්සේලා නැති වුණාට ඔබ වහන්සේලා ඇඟේ මේ නායකම් තියෙනවා. ඒ මහානායක වගේම අපේ සෝම හැමදෙන්නට සලකන්නේ ඇයි හැමදෙරෝනේ? චාමිර මහත්මා මේ අප තීරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඔබටත් මම හැබැයි ඔබේ මතය වැරදි. එහෙමයි. ඔබේ මතය වැරදි චාමිර. අපි මූණත් හඩුකාරයෝ. එහෙමයි. අපි මේ මාධ්‍යයේ මේ කැමරකේ මූණ දාගතිකුවයි. ඔබ දන්නවද මට වැඩිය යමක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්න ගම්නේ ඔබල. ඉන්නවා. මම මේ TNL එකේ අපේ සභාපතිතුමත් එක්කත් මේ දවස්වල සමාජයක් ඇති කරගෙන තියෙනවා. මේ අපේ දිවිච ගම්මාන වලින් දේශනා ගෙනියපු ටික නැමැත්තුවා. නැමැත්තුවම නෙවෙයි ඒව යනවා උදේට එහෙම දානවා. නමුත් ඔය පැය 3-4කට දැන් වෙන් කරලා දීලා වෙනම යනවා. නමුත් මම හිතන්නේ විශාල සේවාවක් සිද්ධ වුණා. අපේ ගම්යන් ගම්වල පොඩි හාමුදුරුවරු මේවට නැත්තම් එන්නේ චාමිද මේ ඔබ දන්නේ නැහැ මේ සාමාන්‍ය මාධ්‍යවලට එන්නේ අපේ බබිතුමලා දන්නවා දේශපාලනඥයෙක්ගේ ලියුම් නරක් එහෙමයි එහෙම එන්නේ දැන් ඔබතුමත් ලොකු ආයතන වැඩ කරන කෙනෙක් ආ ඔබ දන්නවා ඉතින් මේ ඒ වගේ ඉන්නේ ඉතින් ඇයි අපිට බැරි ඒ වගේ දක්ෂය මේ අපි මේ සෝමහාඳුරු ඉතින් ඒවයි නැහැ මාධ්‍යවල ඉන්නවා. ඉතින් අපිට අඬ ගහනවා අපිට මයික්‍රොෆෝන අපි ඉතින් යමක් කීමට බීමට දක්ෂයෝ නැතුව නෙමෙයි. නමුත් චාමික මේ තැනට අද මේ විචිත්‍රවත්ව සිටින දේශකයන් වහන්සේලා සියලු දෙනාට එන්න ඔබ දන්නවද අපේ හද්ද පිටිසරවල ගම් නියංගම්වල මගේ දුක් විඳින හාමුදුරුවෝ කකුල් කෙටි දෙක ගෙවෙනවා නම් ඒ කකුල් කෙටි දෙකෙන් ඇවිද ඇවිද දානි අදලා පන්සුකුලේ කරලා දීලා ඔය කියන හැමදේම කරලා මිනිහගේ බෞද්ධකම රැක්කේ නැත්තම් මේ TNL සුසර කරගෙන එක මිනිහේ කමාදරහ නැහැ චාමික. මේවා ගේන්න ශක්තිය දුන්නේ මගේ හද්ද පිටිසර ආන්දරු. ඊළඟට ඔබ දන්නවද නායක පදවියක් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේට නිකන් නෙමෙයි. දැන් අපිට ඊළඟට දෙනවා. මෙහෙම වැඩ කරමින් යනවා. එතකොට නායකකම් ලැබුණේ අපේ හම්දුරු වැඩ කරලා. ඉතින් අපිට වැඩේ තියෙන එක වෙනසක් තියෙනවා චාමිල. නායකකම හම්බ වෙන්නේ ගුරුවරු වැඩ කරලා තියෙන්නේ. ඉතින් සැබෑවටම අපි මේ බොහොම අතේ ඇඟිලි තරම්ම නැති සංඛ්‍යාවක් වගේ පිරුණට මුදුම දක්ෂ පක්ෂ බලවේගයක් මහා හාමුදුරුවරු අර ඉඳගෙන බැනුම් අහගෙන අර මිනිසුන්ගේ බඩිරෝ කරලා කාගෙන ඉඳගෙන මේ මිනිසුන්ගේ බෞද්ධකම රැකපු නිසා. ඉතින් මම හිතනවා මම කැමති නෑ කිසිම අපි මේ මම කියනවා අපි මේ මූණක් දාගත්ත අය අපි මේ තැනට එන. අපිට මොනවද අඩු සාමික? අපිට යාන වාහන දීලා තියෙනවා. අපිට කෑම බීම ටික තියෙනවා. අපි කොළඹ රටේ ඉඳගෙන අපේ ගමු කද්ද පිටිසර තමයි. ඒ වුණාට අපි කොළඹ හත ඇතුළුව පෙරදේශවල ඉඳගෙන මේ සියලු ටික විඳගෙන ලැජ්ජයි සාමික. මට නම් ලැජ්ජයි මම මොනවද කරන්න කියලා. මම මොනවද මේ රට කරලා දෙන්නේ? ඉතින් මගේ හාමුදුරුවෝ යතෙන් උන්වහන්සේලා ශ්‍රේෂ්ඨයි මේ සෝම හාමුදුරුවන්වත් අපිවත් නෙමෙයි මේ වැඩ කරන්නේ. ඔබanse ඔම කියනකොට මට හිතෙනවා හාමුදුරනේ අපේ ගණේගම සරණං කරන හාමුදුරුවෝ හොඳ කතාවක් කියලා දෙනවා හාමුදුරනේ. අද දවසේ තාගවතුමාගේ ජන්ම ගුණ සමරුවේ හින්දා එතුමා ගැන සඳහන් කිරීම වටනවා. එතුමා කියනවා අපේ ගණේගම සරණං කරන හාමුදුරුවෝ කියනවා ඉස්රාලින්ගේ කෙටි රවුලට වඩා තාගවර්ගේ දිග රවුල වටිනවා කියලා. ඒ විතරක් නෙවෙයි හාමුදුරනේ නැපෝලියන්ගේ යුද ඇඳුමට වඩා ගාන්ධිතුමාගේ අඩ නිර්වත ඇඳ මුතුන් කියලා. මට හිතෙනවා දැන් මෙහෙම කියනකොට ඔබ වහන්සේලා මේ කියන සත්‍යෙ මුසුණු මේ බුදුබණ අද ඇහෙන මේ වන්දිබට්ටක ප්‍රශස්ති දේවල් වලට වඩා දහස් ආකාරයෙන් වඩනවා කියලා. අපි මේ වැඩසටහන පිළිබඳව ඔබටත් ඔබේ යෝජනා අදහස් ඒ වගේම ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන්. අපි මතක් කරන්නම් අපේ දුරකථන අංකය 112 706 128. ඔබටත් පුළුවන් සජීවීව අපේ වැඩසටහන සම්බන්ධයෙන් අපේ හඳුනේ දැන් ඔබ වහන්සේ සදාචාරය ගැන කතා කරා. දැන් උනාට අද දවසේ ගීත ලියවිලා තිනවා සදාචාරයේ වලපල්ලට ගියා දෙන්. මේ සමාජයේ තියෙන මතවාද තුනේ නිර්මාණය වෙන ප්‍රතිනිර්මාණ මේ ගීත හරහා අපිට එන්නේ. මේවා මේ හාස්‍යෝත්පාදක ගීත කියලා අපිට සුළු කොට ලඝු කොට තකන්නට බෑ. අපේ රටේ හිටියා සදාචාරයේ සාහිත්‍ය
ඒ කන්නද කියලා අහපු පාලකයෝ හිටිය රටක් මේක. ඒ වගේම මෑත කාලේ අපිට මතකයි සාහිත්‍ය සදාචාරයේ සංස්කෘතියෙන් මේ රට ඔබතුමා ඒ කියන්නේ විනය. එහෙමයි මේ අපේ සදාචාර සම්පන්න කමක් ගැන අපි කතා කරන්නේ සම්මුතුමක්ම සැබෑවටම මිනිස්සෙක් වුණොත් ආයතනයක් වුණොත් මේ හැම දෙයකටම විනයක් තියෙන්න ඕනේ. එහෙමයි. එතකොට මේ විනය තුළ දැන් ශාසනයේ විනය වුණාම ශාසන සායය. මේ විනය තුළ අපි ලොකු දෙයක් ගොඩනගනවා. ඒ ඊළඟ කාරණාව තමයි ඔය සදාචාරය කියන වචනය ශාමික මාත්මා අපි බොහොම සරලව ඉදිරිපත් කරාට ඒ සරලව ඉදිරිපත් කරන ඔය වචනය සරල නෑ. හේතුව තමයි මොකක්ද මේ සදාචාරය කියන එක කොහෙවත් පේන්නේ නෑ. ඔක පේන්නේ නෑ ශාමික මාත්මා. කොතනද සදාචාරය තියෙන්නේ? අපි කියනවා, අපි කියමනට කියනවා. ඒක තමයි මේ සුවිශේෂී දේ. හවුදරනේ අපිට දුරකතන සම්බන්ධ වෙනවා. අපිට අපිට කතා කරන්න පුළුවන් ඔබේ ගැටලුව කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න. අපි අමාදහර වැඩසටහන අපි හැමදාම බලනවා. අපේ දුලම් පහල සාවුන ආම්බරණ වහන්සේ අපි හරිම හිතවත් හරිම ලැබි සාවුන කෙනෙක්. ඉතින් මම නෙළුවෙන් කතා කරන්නේ ඔබ වහන්සේට චිරජීවනයේ සහ දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ආම්බරණ වහන්සේ අපට අවශ්‍ය රටට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නෙළුවේ හැම වැඩියොත් අපි පොඩි ආරාධනාවක් කරලා වඩින්න පුළුවන්ද? ධර්ම දේශනාවේ පලන් පලන් හොඳයි මං හිතන්නේ අද ඉක්මනට වැඩසටහනට ගත් කළා ඔබ වහන්සේ රාමස පිළිකරනවා මං හිතන්නේ උන්වහන්සේ ගම් නගර කරා දිවාරා විශ්ව නොබලා වඩින යතිවරයන් වහන්සේනවා හඳුනන දැන් ඔබ වහන්සේ හොඳ තැනකට අපි මාතුක වරංගා අපිට මේ සෝමහමුදුන් ගුරු හාමුදුරුවෝත් අපිට මතක් වෙනවා ඔය මඩිය පඤ්ඤාසී මහානායක මේ නිමාඩු කාලේ හින්දා ඔබට කාටත් මේ වැඩසටහන හරි වැදගත් වීතුයි දරුවනි ඔබේ සදාචාරයේ තියෙන්නේ මේ මේක කියන වචනය හරහා නෙවෙයි මේ වචනේ ඉදිරිපත් කරන විදිහට වේදිකාවල කෑ ගහන විදිහට පොත්වල ලියවෙන විදිහට ඔය කිව්වා වගේ අපේ ගීතයක තියෙන විදිහට නෙවෙයි ඔබ අම්මා ඉදිරියේ වඳිනවා නම් ඔබ තාත්තා ඉදිරියේ වඳිනවා නම් අන්න සදාචාරයේ පෙන්නුම් කරන තැන එතන ඒ වන්දනාම තුලයි දැන් මේක කියන්න බෑ මොකක්ද සදාචාරය කියලා හිතන්නේ චාමික අම්මට වඳිනකොට මොකක්ද මේ මේක වෙන්නේ දැන් මේකෙන් කියන්නේ මොකක්ද මේ කොහොමද මේක මතු කරන්නේ මේක මහා අධ්‍යාත්මික මහා බලවේගයක් මේක නොපෙනෙන දෙයක් ඒත් පෙනෙන්න ඕනේ මේක පෙනෙන්න ඕනේ මේක අපිට වචන වලින් කියන්න බෑ ඔබ මේ කතා කරන විදිහද සදාචාරය පිරිහිලා ගියදින් කියලා කියනකොට මේ නේද මේක මේක කියන තරම් සරල නෑ කරලනේ ඒකයි දැන් මේ කාරණා එක්ක අපි පෙළගහන්න ඕනේ. ඒ නිසා තමයි ඔබට කියන්නේ අතරම් බුදු අම්මට අපච්චිට වදින්. දැන් යම් තැනකින් කියනවා නෑ අපි නම් වඳින්නේ දෙවියන් වහන්සේට පමණයි අපි මිනිස් වෙන කිසි කෙනෙකුට අම්මා අපච්චි වුණත් වඳින්නේ නෑ කියනකොටම බලන්න ලොකු එතනම ලොකු අන්න වලපල්ලට කියද මේක දේශපාලකයා දිහා විතරක් බල්ලා ගීත ලියන්න එපා. කියන්න එපා. මේ මම ඒකයි කියන්නේ ඊට වඩා තැන් තියෙනවා මේ වනසන. මේක මහා බ්‍රහ්මගේ අපිටම නිර්මාණවාදී අරගෙන බ්‍රහ්ම කවුරුත් පැතගෙනීම මේක නිර්මාණයක්. මේ නිර්මාණය තියෙන්නේ කුණු නොවීමටයි. ඒ නිසා මේකට ඕන එකක් කළාට කමක් නැහැ. මේක පණ දීලා තියෙන බලන්න එතන තියෙන මහා සදාචාර ශෝධනේ සෝදාපාලි. සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියන වචනයක නේද? යේකේචිපාන භූතති තථාවා තාවරව අනවසේසා දීගාවායේ මහන්තාව මජ්ජිම රසකාන පුතුලා දික්තාවායේ වද්දික්තා එහෙම මෙත් වඩන්න කියන දර්ශනයක යන අපේ රටක් තුල බලන්න තව කෙනෙක් කියනකොට නෑ මේ සත්තු එවනම් කෑවට කමක් නෑ චමික මාත්‍යෝ මම කියන්නේ මෙන්න මේව දකින්න ඕනේ අද ගීත නිර්මාපකයා ආදි ඊළඟට බලන්න සම්පූර්ණයෙන්ම මේ මරණයෙන් පස්සේ ස්වර්ගය වැනි තනක්වත් නෑ එහෙම හිතන මිනිස්සු ඉන්නවා දැන් අපි උතුම් ආගම්වල ස්වර්ගයවත් පිළිගන්නවනේ සදාකාලික අපායේ පිළිගන්නවනේ ශාමික මාත්‍යෝ. ඒතර මේ මිනිස්සු නම් පාපේට බයයිනේ. ඔය ආගම නමුත් තව මිනිස්සුක් ඉන්නවා මේ අහ මේ මෙහෙමයි හරමයි ලෙඩ දුරු කරන ලැබේ. එහෙම නැත්නම් මේ නේද? අර මේ ඔබට ගියොත් බලා ගන්න පුළුවන් අන්තර්ජාලයේට මේ විවිධ බුදුරු ඉන්නවා. ඔව් විවිධ බුදුරු ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අර භයානක විදියට මේ කට්ටඩියා මැරුවා කියලා කෑ ගහමින් අර තියෙන ඒවා මේ දාලා විහාර මහදේවි වැනි මහා උතුම් ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ නම් වලින් තියෙන උද්‍යානවල
උද්‍යානවල මෙවිනි නරුම වැඩ මේ මේ විකුණගෙන කන්ට මිනිස්සු ගෙනල්ලා ඒ වගේ කියවල මෙහෙමයි මෙහෙමයි මේ මම ආගේ මෙහෙමයි මම බිල්ල අරන් යන දෙකක් කාරණාව තමයි මේ මෙන්න මේ හානිය මේ මිනිස්සු කරන සදාචාර විශ්වාස මේ පාළුව මේව තියනවා ඒ හරහා නේද සෝමහඳුරාවේ අදට එළියට පඬිතුමා කියනවා තම සාහිත්‍ය සදාචාරය නොසලකන ජනතාව මිලේජ්ජුනේ මේ අද දවසේ අපිට මේ අපේ ජන සමාජයේ දිහා ඇහෙන ප්‍රවෘත්තිපත්‍රය දිගහැරියොත් පේන දේවල් ඒ වගේම ජනමාධ්‍යෙන් ඇහෙන කියන දේවල් අනුව අපිට පේනවා මේ සදාචාරයේ සාහිත්‍ය අපේ සංස්කෘතිය මේව අමතක කිරීම නිසාද මේ තියෙන මිලේජ්ජියන් බවට පත් වීගෙන යන්නේ අපේ ජන සමාජය කියලා මම මන්තික මේක ධනාත්මක පැත්තත් ඒ වගේම සම්මුතම මම හැම වෙලෙම කැමති බුදුහාමුදුරෙන් නිදසුන් ගන්නවනะ ඔබතුමා ඉතින් ලොකු සාහිත්‍ය දරයෙක් ඔබතුමා ගොඩක් පොතපත කියවන කෙනෙක් හැබැයි මම බුදුහාමුදුරන්ගෙන් එහාට දෙයක් ගන්නවට මම ටිකක් මේ ධර්ම වැඩසටහනවලදී කැමති නේ නේද ඒකින්ද අපි බුදුහාමුදුරන්ගේ දේ කියනවනේ ඔව් අපේ ධර්මයේ අපි දකින දේ ඇතන් සාහිත්‍ය දිරුවොත් අපි නමුතේ ඕන්නේ අපි මේ බුදුහාමුදුරන්ගෙම ගානේ මම තමයි ඊට වැඩි කෙනෙක් නෑ නේද අර මම ගරු කරනවා ඒ වැඩසටහනවලදී නමුත් මෙතෙන්දී තියෙන්නේ මේ පවතින අය නැහැ කියනවා නොවේ. හැබැයි ඔබට ඇයි මනුස්සත්වයට තැන දෙන්න බැරි? ගරුත්වයට තැන ඇයි ඔබ gedara පුරුෂයාට තැන නොදෙන්නේ? ඇයි ඔබ ඔබේ බිරිඳ දෙයියෝ කරගන්නේ නැත්තේ? ඇයි ඔබ මේ කොහිවත් ඉන්න අය පසුපස ගිහිල්ලා ඉවර වෙලා හරියට මේ බාරෝප්පු කරනවා සියල්ල කරනවා ඒවට හරි බයයි. හැබැයි කාන්තාව කියනවා දැන් කසාද බඳලා අවුරුදු 20යි. ওই මිනිහා බඳින දවසේ අර දැම්ම තමයි මොකද්ද රත්න රෙද්දක් මොකද්ද නේද? මේ මට දුන්න සාරියක් හැබැයි එතනින් පස්සේ ওই මිනිහා මට සාරියක්වත් අරන් දීලා නැහැ. මම මාව ට්‍රිප් එකක් එක්කගෙන ගිහිල්ලා නැහැ. දෙන්නා දෙමාල්ලෝ දරු කැලතත් එක්ක විනෝදයට සතුටට සහ ආගමික වශයෙන් ගමනක් ගිහිල්ලා නැහැ. හැබැයි අර මම තනියෙන් නැත්තම් වෙන මේ තනක් තියෙනවා. ඒක මේ කැලෑ දේවාලෙලු. ඒක යන්න ඕනේ පිරිමි විතරලු. ඒකට යන්න ඕනේ පේවිලාලු. ඒකට යන්න ඕනේ නොකියලු. ඔන්න මේ ඉස්සෙල්ලම වැඩි යටලු. දැන් මේව බලන්න යනවා. හැබැයි ගිහිල්ලා සමහරක් අය මම දන්නවා ඉහෙළම පෙළේ මිනිස්සු ගිහිල්ලා ඇවිල්ලා මේ ඒකට අර රියස්ත මොකද්ද කියන ඉංග්‍රීසියෙන් කියන්නේ අර නොකාපු ටිකටත් එක්ක කාලමත් වතුරු බොනවා. දැන් දෙයියෝ රැවට්ටුවා හරි. දැන් මේ වගේ දේවල් අද වෙනකොට අතිශය භයානක වෙලා තියෙනවානේ. දැන් අපි මේ TNL හරහා මං හිතන්නේ කොයි හරි දෙයක් එහෙම තිබුණොත් අපි නිතරම මතු කරනවා. අර දෙයියත්ත කන්දිය ප්‍රදේශයේ අර දරුවෝ දෙන්නේ පුච්චපු එක. ඒ මම මතු කරා. ඒ කරන හානිය බලන්න. භූත මේ වේ සෝම හාමුදුරුව ඇවිල්ලා විවෘතව ඒක පොඩි අන්තගාමීත්වයක් නොතිබුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් විවෘතව ඇවිල්ලා උන්වහන්සේ දුන්න පණිවුඩය කුමක්ද? මිනිසුනේ තමන්ට තමන් විශ්වාස තියන්න. තමන්ට තමන් විශ්වාසය ගන්න. බුදුරජාණන් වහන්සේ දුන්න දර්ශනේ ඒකයි. අත්තායි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝසය. තමන් දින අනිපතර ගන්න අත්තාන උපමන්තත්ව නහනේන ගහතේ. මේ තමාගෙන කතා කරනවානේ. ඒතර මේ අත්තාන් අත්තනේ අත්තානේ පටම අතිරෝරේ නිවේශේ තමන් පළමුව මේ තුල පිහිටන්. මේ හරි වැදගත්. ඒ නිසා ඇයි ඔබට ඔබ විශ්වාසය නොතියන්නේ? ඒකයි මගේ චූටි පුතාල දූලට පවා කියන්නේ මේ සාරධර්ම පද්ධතියත් එක්ක මේ ගොඩ නැගීමේදී අවම වශයෙන් ආත්ම විශ්වසනීයත්වය ඇති වෙන